දැන් 2015 මහින්ද රාජපක්ෂගේ පාලනය බිඳවට්ටලා රනිල් වික්‍රමසිංහගේ පාලනයක් හැදුවා. දැන් අවුරුදු 5 රට පාලනය කරමින් තිබෙනවා. 2015 මහින්දගේ ආණ්ඩු වැට්ටුවේ ජනතාවගේ බදු භාණ්ඩවලට විශාල ලෙස බදු ගෙවුවා. 350 පොහොරමිටිය 500 කළා. කුසි රක්ෂණ මණ්ඩලේ පාඩු කරලා ගොවි විශ්‍රාමයට කප්පාදු කරලා දැම්මා. ඉඩ ඩෝල් කාර්යයට දුන්නා. එන මේ පැලවත්ත ප්‍රදේශේ ඉඩම් ඩෝල් කම්පැනියට වික්කා. අසීමිත ලෙස බදු බර ගැහුවා. කිරිපිටි වලට බදු ගැහුවා. පෙට්‍රල් ඩීසල් වලට බදු ගැහුවා. ජනතාවට බරා දරාගන්න බැරි වියදමක් ඇති කරා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය නැති කරා. වංචා දූෂණ වල කෙල පැමුණු ආණ්ඩුව බවට පත් වුණා. ඒ නිසා ජනතාව මොකද කරේ? 2015 ආණ්ඩුව වටලා අලුත් ආණ්ඩුවක් ඇති. දැන් ආයේ මොකද වෙලා තියෙන්නේ? ආයේ වෙලා තියෙන දේ තමයි අලුත් හදපු ආණ්ඩුව දැන් ගෙදර යවන්න ඕන කියලා කල්පනා කරනවා. ඒක පරාද කරනවා. ඔව්. පරාද කරනවා. හැබැයි පරාද කරලා ගේන්න උන කවුද? 2015 මේ රටේ ජනතාව මේ රට විනාශයට පත් කරයි කියලා හොරකම් කරා කියලා බඩු මිල වැඩි කරයි කියලා බදු බර පැටවුවයි කියලා අපේ ඉඩම් කම්පැනි වලට වික්කයි කියලා හොර සනාධාර කැපුවයි කියලා ගොවි විශ්‍රාමයට පහෝසි කරයි කියලා ගෙදර යවපු මහින්දගේ පාලනය දාය හදන්න දුන්නා. නෑ අපි තමුන්වහන්සේට ආරාධනා කරේ. නැවත 2015 පරාද කරපු ආණ්ඩුව යලි මේ රටේ ජනතාව පිහිටවන්න එපා. රනිල්ගේ ආණ්ඩුව පරාද කරමු. 2015 දෙන්නද කිසිදු පොරොන්දුව. ඉටු කරන්න අසමත් වෙන්න වෙනවා. එනිසා පරාද කරමු. හැබැයි පරාද කරලා ආපහු ගෙන්නේ පැරණි ආණ්ඩුව. මේක අපි තමුන් අසලෙන් අහන්නේ. ආපහු ගෙන්න ඕනද මේ රටේ පැරණි ආණ්ඩුව? නෑ අපි තමුන් අසලට කියන්නේ පරාද කරමු. හැබැයි අපි අලුත් ආණ්ඩුවක් අලුත් පාලනයක් නොවැම්බර් මාසේ 16 වෙනිදාට හදමු. ඒක කියන්න අපි ආවා නේද? මහින්දගේ ආණ්ඩුව හොදයි නම් 2005 පරාද කරන්න ඕනේ. පරාද කරේ වැරදි හින්දා. වැරදි කෙනා පරාද කරලා ආය රනිල්ගේ ආණ්ඩුව වැරදි වුණාම කලින් කෙනා ගේන්න ඕන. නෑ කලින් කෙනා ගේන්න එපා. අපි තමුන් වාස්තලට කියන්නේ ජාතික ජන බලවේගී පාලනයක් ගොඩනගන්න නොවැම්බර් මාසේ 16 වෙනිදාට මාලිමාවට කතරේ ගහලා ජනතා ජාතික ජන බලවේගී ජනාධිපතිවරේ මේ රට තෝරාපත් කරගන්න. එයි අපි මේ රට හදනවා. කොහොමද හදන්නේ? දැන් සාමාන්‍ය ජනතාව ගත්තොත් ජනතාවට දේශපාලනේ පා වෙලා තියෙනවා. ගොඩක් අය කියන්නේ මොකද්ද? මට නම් දේශපාලනේ තිත්ත වෙලා තියෙනවා කියනවා. කිරණිදී ඔය කවුරු ආවත් එකයි ඡන්ද කාලේ කියන ඒවා නෙවෙයි කරන්නේ. ඒ නිසා අපි වැඩ කරොත් අපි කයි කියලා දේශපාලන ගැන කලකිරීමක් තියෙනවා. හැබැයි අපි තමුන් ආන්සල්ට එකක් කියන්න. මේ අර්බුද ඔක්කොම හැදුවේ දේශපාලනේ. මේ අර්බුද ඔක්කොම හැදුවේ දේශපාලනේ. අපි අධ්‍යාපන කඩාවැට්ටුවේ මේ ආණ්ඩු. අපි සෞඛ්‍ය සේවය කඩාවැට්ටුවේ මේ ආණ්ඩු. නීතියක් විනයක් නැති රටක් හැදුවේ මේ ආණ්ඩු. අපේ කුස්කර්මාන්ත විනාශ කරේ මේ ආණ්ඩු. එහෙනම් මේ අර්බුද හැදුවේ මේ දේශපාලනේ. එහෙනම් උත්තරේ තියෙන්නේ කොතනද? මේ අර්බුද වලින් ගොඩ එන්න පුළුවන්කම තිබෙන්නේ දේශපාලනේ. මොන දේශපාලනේ? අර්බුදේ හැදුවේ වැරදි දේශපාලනේ. අර්බුදේ හැදුවේ හොරකම් කරන දේශපාලනේ. අර්බුදේ හැදුවේ නාස්ති කරන දේශපාලනේ. අර්බුද හැදුවේ තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට විතරක් සලකලා රටගෙන නොහිතන දේශපාලනේ. එහෙනම් ගොඩ එන්න ඕන කොහොමද? නිවැරදි දේශපාලනේ. හොරකම් නොකරන දේශපාලකේ. රටට ආදරයක් තියෙන දේශපාලනේ. ඒ නිසා අපි තමුන් ආසල්ට ආරාධනා කරනවා මේ වැරදි දේශපාලනේ. අවුරුදු 71ක් තිස්සේ ශ්‍රී ලංකා UMP ශ්‍රී ලංකා මාරුවේ මාරුවට මේ අනුගමනය කරලාද වැරදි දේශපාලනේ. දැන් මිදෙන්න කාලය ඇවිල්ලා තිබෙන්නේ නොවැම්බර් මාසේ 16 වෙනිදාට අපි මිදෙමු.
අපි මේක හදනවා. හදන්නේ කොහොමද? එක මේ දේශපාලන ගැන ජනතාවගේ තියෙන කලකිරීම. මේ දේශපාලන පොර පිටි අපි සුද්ධ කරනවා. කොතනද පටන් ගන්නෙ? එකක් දෙකක් කියන්නේ. මේ දේශපාලන පොර පිටිය සුද්ධ කරන්නේ නැතුව මේ රට හදන්න බෑ. කොතනද පටන් ගන්න? දැන් ජනතාවගේ විශාල කලකිරීමක් තියෙනවා. එක පැත්තකින් ඡන්ද ගන්නවා, අනිත් පැත්තට පණිනවා. ඒ පණිනෝ නේද? දැන් අපිට මතකයි. නේද? සොයිසපත් කරන මෛත්‍රීපාල මහත්තයා පණිනෝ රනිල් ගාවන. සුමේදපත් කරන ජනතාව සුමේද ආයෙ පැනලා ආයෙ පැන්න. පැන්න නේද ආයෙ? නේද ආණ්ඩුවට ගිහිලා ආයෙ විපක්ෂයට ආවා. එනිසා ජනතාවගේ විශාල විරෝධයක් තිබෙනවා. මේ දේශපාලකයන් එහෙට මෙහෙට පණිනවා. අන්න අපි තමුන්නාන්සේලට කියනවා අපිට දෙන්න බලය, අපි නීතියක් සම්පාදනය කරනවා. මන්ත්‍රීවරු එහෙට මෙහෙට පැන්නොත් මන්ත්‍රී ධූරය අහෝසි වෙන නීතියක් සම්පාදනය කරනවා. ඕන නැත්නම් එහෙම නීතියක් ඕන. මොකද දේශපාලන පොර පිටිය සුද්ධ කරන්න ඕනේ. මේ පණින්නේ නිකන් නෙවෙයි සල්ලි වලට. ද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගිය අවුරුදු ඔක්තෝබර් මාසේ 26 වෙනිදා කුමන්ත්‍රණයෙන් පස්සේ ගියා. කිව්වා අර පාර්ලිමේන්තු ගාව තිබු රැස්වීමේ වේදිකාවෙන් නැගලා කිව්වා ජනාධිපති අපිට 113 හදාගන්න තිබ්බා. මන්ත්‍රීවරයෙක්ගේ ගාණ අපි හිතුවට වඩා වැඩියෙන් නැංගල. කෝටි 500ට නැංගල. එහෙමද කිව්වේ තුමා? ඉතින් මේ හෙට මෙහෙට විකිණන මන්ත්‍රීවරු වුණ දේශපාලන. අපි ඔයගලන්ට එක සාහිතක ඇතන මේ දේශපාලන ප්‍රොපර්ටි සුද්ධ කරන්න එහෙට මෙහෙට පණින එක නතර කරන නීති සම්පාදනය කරනවා. එක එක. ඊළඟ මන්ත්‍රීවරු අවුරුදු පහ පාර්ලිමේන්තු ගිහුවා. පහක් කිව්වට පහම යන්න ඕනේ. මාස 3කට එක දවසක් පාර්ලිමේන්තුට ගියොත් ඇති. ඒතර අවුරුද්දට 4 පාරයි. අවුරුදු පහට 20 පාරයි. පාර්ලිමේන්තුවේ ලොබියකට ඇත් දොරෙන් ඇතුළු වෙලා එළියට આવොත් ඇත 25. අවුරුදු පහට පෙන්ෂන් එක හම්බ වෙනවා. මතක තබා ගන්න. මන්ත්‍රීවරුන්ගේ පෙන්ෂන් එක කපා හරින පාලනයක් අපි හදනවා. හොඳනේ? ඔන්නද ආදන්. ඊළඟ අපේ මේ දේශපාලනේ පාර්ලිමේන්තුව ගත්තාම ඕගොල්ලෝ බැලුවොත් අය වේලේ කෙන කියවන දවසට එදාට ටිකක් ඔය වැඩිපුර වාඩි වෙලා ඉන්න දවස් පහ හය. ඔක්කොම මොකද වෙලා තියෙන්නේ? පුටු වල නිදි. පාර්ලිමේන්තුවට එන්නේ මේ ගෙදර ඉඳ උනායි. ලෙඩ කඳක්. නේද? සාමාන්‍ය තමුන්වන්සල දන්නවා. සාමාන්‍ය තමුන්වන්සල දන්නවා. අවුරුදු 55 පිරෙනකොට කෙනෙක් විශ්‍රාම වෙනවා. තවත් දීර්ඝ කර කර හිටියත් උඩරිම 60යි. හැබැයි අපේ රටේ දේශපාලක ඉන්නවා අවුරුදු 84යි. කණවැලල් දන්නවනේ කවුරු හරි පාර්ලිමේන්තු රංගෙ ඉන්නවා. අවුරුදු 80යි 78යි. මම කියන්නේ මැරෙනකම් කාටවත් දේශපාලනය කරන්න පුළුවන්. හැබැයි මැරෙනකම් මන්ත්‍රීකම් කරන්න නම් දෙන්නේ නැහැ. මොකද කියන්නේ? සීමාවක් දානවා. අවුරුදු 70 මෙහා කිසිම කෙනෙක් ඡන්දෙ ඉල්ලන්න බැරි වෙන ලෙස නීති සම්පාදනය කරනවා. උපරිම 70. හොඳද? හොඳයි. ඒකත් කරමු. ඊළඟ දැන් ඕනෑම රජයේ රස්සාවකට යනකොට ග්‍රාම සේවක රස්සාවකට හරි පොලිසිය රස්සාවකට හරි රජයේ රැකියාවකට යනකොට ගෙන්නන්න කියලා මොකද්ද පොලිස් රපෝර්තුව පොලිසිය වාර්තාවක් ගෙන්නන්න ඕන. මෙයාට අපරාධ නඩු තියෙනවද? මෙයාට ස්ත්‍රී දූෂණ නඩු තියෙනවද? මෙයාට හොරකම් පිළිබඳ නඩු තියෙනවද? හැබැයි අපේ රටේ මන්ත්‍රී වෙනවා උසාවෙන් නඩු තියෙනවා. මේ හොරකම් කරපු නඩු අපරාධ නඩු මහජනක දේපළ කෝටි ප්‍රකෝටි කරන දසා කාපු නඩු දැන් ගෝඨාභය රාජපක්ෂට මහා අධිකරණ නඩු තියෙනවා. සාමාන්‍ය ලංකාවේ ග්‍රාම සේවක කෙනෙක් ගන්නෙ නෑ මහා අධිකරණ නඩුවක් තියෙනවා. අපි නීතිය සම්පාදනය කරනවා මහජනගේ දේපළ හොරකම් කරලා මහජනයාගේ මහජනට අපරාධ කරපු නඩු තියෙන කිසිදු දේශපාලකේ මැතිවරණය සඳහා ඉල්ලීම තහනම්. හොඳද? හොඳද? මේ පොරපිටිය සුද්ධ කරන්න ඕන. ඊළඟ හොරකම් කරන එක නතර කරන්න ඕන. කාටද පුළුවන් හොරකම් නතර කරන්න පුළුවන්? කාටද? දැන් අපි කියන්නේ මේ රට හදන්න හදන්න බෑ දේශපාලන පොරපිටිය සුද්ධ කරන්නේ නැතුව. නේද?
එහෙම මේට පණින മന്ത്രിවරු හදාගෙන අවුරුදු පහකට පමණ පෙන්ෂන් එකක් හදාගෙන අවුරුදු 70ක් පමණ බහල්ලෝ තියාගෙන එයාට වෙන වැඩ තියෙනවා අපි අපහාස කරන නෙමෙයි ඒගොල්ලන්ට වෙන වැඩ තියෙනවා හැබැයි ඒගොල්ලෝ රට පාලනය කරන්න බෑ ඒවා තියාගෙන ඊට පස්සේ නේද නඩු මහජනයාගේ දේපල හොරකම් කරපු නඩු තියාගෙන മന്ത്രിකම් කරන්න බෑ ඊළඟ හොරකම් කරන්නත් බෑ අපි නතර කරනවා මේ රටේ හොරකම් දැන් විනදා 2015 වේදිකාවේ වැඩිම කතා වුණේ හොරකම් ගැන මේ සැරේ දෙන්නම කතා කරන්නේ සජිත් ඇවිල්ලා කතා වැල්ලවා ඇවිල්ලා කතා කරාද හොරුන්ට දඩුවම් දෙනවා කියලා කියන්න බෑ ඇයි ලොක්කම හොරා රණි කියන්න බෑ රවි කරුණානායක තියාගෙන කිරියල්ල තියාගෙන කබීර් රසින් තියාගෙන කියන්න පුළුවන් හොරකම් නතර කරනවා කියලා බෑ ගෝඨාභය රාජපක්ෂට කියන්න පුළුවන් හොරකම් නතර කරනවා කියලා ගෝඨාභය හොරකම් නතර කරනවා කියලා කිව්වොත් ඇත්තරම නඩුත් අහන්න නැතුව ගෝඨාභය ගිහිල්ලා ස්වේච්ඡාවෙන් වැලිකඩ බන්ධනාගාරයට හිරගත වෙන්නු. එතකොට අපි පිළිගන්නවා. මොකද එතුමා ගිහිල්ලා නේද? මොකද එතුමා දන්න හොරකම් කරපු බව. එතුමා එයාට කියන්න බෑ ඇවිල්ලා හොරකම් නතර කරනවා කියන. ඒ නිසා මේ රට හදන්න හොරකම් නතර කරන්න ඕන. අන්නේ හොරකම් නතර කරන එක පාලනයයි ඒ ජාතික ජන බලවේගයේ පාලනය විතරයි. හොරකම් නතර කරන්න. ඊළඟ හොරකම් කරපු දේපල මොකද කරන්නේ? අපිට එක සැරයක් දෙන මේ රටේ පාලනය එක සැරේ අපි පාලනය ගත්තු හැටි අපි ප්‍රකාශයක් කරනවා දේශපාලකයන්ට සහ ඉහළ රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙක් ඉන්න හොරකම් කරනවා දේශපාලකයන්ට සහ ඉහළ රාජ්‍ය නිලධාරීන්ට අපි ප්‍රකාශයක් කරනවා මහජනගේ දේපල හොරකම් කරලා එක්රස් කරගෙන තියෙන ධනය මාස දෙකක් ඇතුළත ආණ්ඩුවට බාර දෙන්න පුළුවන් සාධාරණයි මාස දෙක ප්‍රකාශ කරනවා ස්වේච්ඡාවෙන් ඇවිල්ලා ඒගොල්ලන්ට ආණ්ඩුවට බාර දෙන්න පුළුවන් සසේන්ද්‍ර රාජපක්ෂට නේද අත්පත් කරගෙන ඉන්න ඉඩම් ටික අපහු දෙන්න පුළුවන් මෙන්න මම හොරකම් කරලා ගත්ත ඉඩම් බැසිල් රාජපක්ෂට මල්වාන ගෙදර ගිහිල්ලා බාර දෙන්න පුළුවන් මෙන්න මම හොරකම් කරලා හදපු ගෙදර ගෝඨාභය රාජපක්ෂලාට ඇමරිකාවට ගත්ත දේපල ගෙනලා ආණ්ඩුවට බාර දෙන්න පුළුවන් මෙන්න මම හොරකම් කරපු රවි කරුණායකට නේද හොරකම් කරපු දේපල ගෙනලා බාර දෙන්න පුළුවන් මෙන්න මම කෝටි 16ක් දීලා ගත්ත ගෙදර කියලා ඒක බාර දෙන්න පුළුවන් පුස්පෙටත් ඔය තරතර තියනවනේ දෙන්න පුළුවන් මුන්නේ කියන්නේ හරිද ඒගොල්ලන්ට දෙන්න පුළුවන් එනස් මාස දෙකක් කාලයක් ප්‍රකාශනපත් කරනවා හොරකම් කරපු දේපල ස්වේච්ඡාවෙන් බාර දෙන්න අපි මොකද කරන්නේ විසිට කැලලක් දෙනා මෙතර දුන්න කියලා අතට ඉතරයි නොදුන්නොත් හොරකම් කරපු සෑම දීපලක්ම යලි පවර ගන්න පාලනයක් අපි මේ රටේ හදන්නේ මේ පරිගණීම නෙවෙයි මේ පරිගණීම නෙවෙයි අපි ආණ්ඩුව හදන කාගම පරිගන්න නෙවෙයි කාටවත් වෛරයෙන් නෙවෙයි කාටත් කා සමගත් කේන්තියෙන් තරහෙන් නෙවෙයි අපි ආණ්ඩුව හදන්නේ අපිට ආණ්ඩුව හදපම සාධාරණ අයිතියක් තිබෙනවා මහජනක දේපල කවුරුරි අරගෙන තිබෙනවා නම් ඒ දේපල යලි මහජනයා අතට අත්පත් කර දීම අපේ වගකීමක්. එතන අපි කරමු. ඒතර ඇත්තට සුමුයි දන උනා හැම කල්පනා කරයි දේශපාලන ඉදලා වැඩක් නැහැ කියලා. ඒ ගොඩක් අය. මොකද ඒගොල්ලෝ ඉන්නේ හොරකම් කරන්න. ඒගොල්ලෝ ඉන්නේ පෙන්ෂන් එක ගන්න. ඒගොල්ලෝ ඉන්නේ මහජනක දේපල නාස්ති කරන්න. ඒගොල්ලෝ ඉන්නේ මේ පැත්තෙන් ඇවිල්ලා අනිත් පැත්තට පනින්න. ඒ ඔක්කොම බැරුණාම දේශපාලනයට එන්නේ පිරිසුදු මිනිස්සු විතරයි. එසමයේ දේශපාලන පිරිසුදු කරන්න ඕන මංකොල්ලකාරයන්ගේ ත්‍රාඩයන්ගේ අපරාධකාරයන්ගේ මේ දේශපාලන පොරපිටි පිරීලා තියෙන්නේ දේශපාලන කරන සුදුසු මිනිස්සු දේශපාලන දෙන්නේ ධනමානවිල පැත්තේ හොරෙන් ගංජා වවනවන පිටිපස්සින් දේශපාලකෙ ඇඹිලි පිටියේ හොරෙන් හරක් පටවනවන පිටිපස්සින් දේශපාලකෙ රත්තපුරේ හොරෙන් පතල් කපනවන පිටිපස්සින් දේශපාලකෙ මාමනාන්තරක දීකපනවන පිටිපස්සෙන් දේශපාලකෙ වැලිතොටුපලක නීති විරෝධ වැලිකොට දානවන පිටිපස්සෙන් දේශපාලකෙ හොර අරක්කු පෙරනවන පිටිපස්සෙන් දේශපාලකෙ කුඩු විශ්වාස කරනවන පිටිපස්සෙන් දේශපාලකෙ ගල්වලක් කරන නීති විරෝධ ලෙස පිටිපස්සෙන් දේශපාලකෙ
අපරට සියලු සමාජ අපරාධ ක්‍රියා පිටිපස්සින්නේ දේශපාලකයන්. එනිසා මේ දේශපාලනයද අපරාධ කරුවගේ මඩ ගොහරුව බවට පත්ලා තිබෙන්නේ. අපේ රට පාලනය කරන අපරාධ කරු. අපරාධ කරුව හදන රටක් පාලනය කරපු රටක් ලෝකේ කවදද හැදිලා තියෙන්නේ? කොහෙද හැදිලා තියෙන්නේ? ඒ නිසා මතක තබා ගන්න මේ අපරාධ කරුවන් මේ දේශපාලන භූමියෙන් අයින් කරලා මේ දේශපාලන පොර පිටිය පිරිසුදු කරනවා. ඒක තමයි පළවෙනි වැඩේ. ඊළඟ වේරට හදන්න ඕන. හදන්න ගොඩක් වැඩ අතර මම ටිකක් කියන්න. ඕගොල්ලන්ට. දැන් ඒගොල්ලෝ කියන්නේ වයි මං කියන්නේ වයි. ඒගොල්ලෝ මොකද කියන්නේ? එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා එයා බලයට ආපුවාම වී වගාව සඳහා පොහොර නිකන් දෙන්න. තව කෙනෙක් ඇවිල්ලා කියනවා ආ එයා කිව්ව වී වලට විතරනේ මං ඔක්කොටම දෙනවා. කිව්වනේ. අපි ඕගොල්ලන්ට කියන්න. අපි ඕගොල්ලන්ට මේ ලබා දෙන සහනාධාරයේ මේ විදිහටම ලබා දෙන ගමං ඕගොල්ලන්ට ගුණාත්මක පොහොර අපි දෙනවා. අද පොහොරවල තියෙන ප්‍රශ්නේ ඕක. දැන් තමුන්වහන්සේලා ඉස්සර පොහොර ගැවුවට වඩා වැඩියෙන් අද ගහන්න වෙලා නැද්ද? පරිශ්‍රණ ආයතනෙන් ඔප්පු වුණා. තේවගාවට ගෙන අපි පොහොර බාල පොහොර කියලා. අද එළවලු වගාවට දෙන පොහොර බාල පොහොර. ඇමතිවරලේ ව්‍යාපාරිකයන් කණ්ඩායමක් එකතු වෙනවා. ලෝකේ තියෙන බාල පොහොර නැව්. ඒවා දෙන මුහුද කරකෝ කරකෝ. ඒව හරවන ලංකාවට. ලංකාවට ගිහලා බාල පොහොර දෙනවා. පොහොර නිකන්ද 350ද කියන එක නෙවෙයි වැදගත්කම තියන්නේ අද. අද වැදගත් වෙන පොහොර ගුණාත්මක භාවයෙන් යුතුද? අපි ඕගලන්ට සහතිකයක් දෙනවා. ගුණාත්මක භාවයෙන් යුතු පොහොර අපි දෙනවා. හොඳ නරකද? හොඳ. ඊළඟ පොහොර වෙලාවට දෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මඩ පොහොර දෙනවා. නෑ ගොයම් පළ කාලෙට. පළ කාලෙට ගහන්න ඕන පළවෙනි යූරියා පුරේ දෙනවා. නේද? බණ්ඩි පීදෙනකොට හීම් බණ්ඩි දෙනකොට. ඊළඟ බණ්ඩි පොහොර දෙනවා. ගොයම් කපනකොට. එහෙම නේද? ඉතින් අපි ඒවා ඊළඟ කන්නේ ගන්නවා. දෙනවද වෙලාවට පොහොර? අපි තමුන් නාස්තරට ගුණාත්මක පොහොර නිසි වෙලාවට ලබා දෙනව පමණක් නෙවෙයි කාබනික පොහොර සහ රසායනික පොහොර මිශ්‍රණයක් අපේ රටේ කුසකර්මාන්තයට අපි හඳුන්වා දෙනවා. හොඳ කෝකද? හොඳ කෝකද මට කියන්න. ඔව් අපි මේ වැඩේ කරනවා. මේ වැඩේ කරන එක තමයි අපේ වගකීම. අන්න මේ වැඩේට අපි අත තියෙනවා. ඊළඟ ඒගොල්ලෝ ඇවිල්ලා කියන අපිට මොකද්ද? ඒගොල්ලෝ ඇවිල්ලා කියන මේ ගම්මිරිස්සල ප්‍රශ්නේ ඇති වෙලා තියෙන ප්‍රතිපණයනේ. ඉත ගම්මිරිස්සලට මිලක් දෙන්න ප්‍රතිපණයනේ නතර කරනවා. දැන් පටන් ගත්තේ කවුද? මීට කලින් ලෝකේ වෙන රටවල් හැදෙන ගම්මිරිස් අපේ රටට ගෙනල්ලා ලංකාවේ ලේබල් යටත වෙන රටවල් වලට හරියන්නේ නැහැ. මීට අවුරුදු 10කට 15කට කලින් මේ වැඩේ පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනයේ. එතුමගේ ආණ්ඩුවල ජාවාරම්කාරයෝ තමයි වෙන රටවල් වල හැදෙන ගුණාත්මක භාවයෙන් අඩු ගම්මිරිස් ලංකාවට ගෙනල්ලා ඉන්දියාවට පැටවුවා. ඇත්තට අපේ රටේ ගම්මිරිස් වලින් වැඩිම මිලදී ගත්තේ ඉන්දියාව. අපේ ගම්මිරිස් හොඳයි. අපේ ගම්මිරිස් සරයි. අපේ ගම්මිරිස් වල හොඳ ඉල්ලුම තිබ්බා. සිද්ධ වුණේ මොකක්ද? ලෝකෙන් ගම්මිරිස් ගෙනල්ලා අපේ ගම්මිරිස් වලින් කලවම් කරලා ඉන්දියාවට පැටවුවා. අපේ මිල බැස්ස ඉන්දියාව. දැන් මේ ප්‍රතිපණයනේ පටන් ගත්තේ කවුද? ඒගොල්ලෝ. පෞගේ කාල කරේ කවුද? දයාගමගේ. නැත්තම් නෑ කියන කියා. ඇමතිවරු තමයි මේ බිස්නස් එක කරේ. ඒ නිසා මෙතන තියෙන ප්‍රතිපණයනේට වඩා මෙතන තියෙන ගම්මිරිස් ජාවාරම ඒ පක්ෂ දෙකේම දේශපාලකයෝ. ඒ පක්ෂ දෙකේම ඇමතිවරු. ඒ පක්ෂ දෙකේම කිට්ටු ජාවාරම්කාර මුදලාලිලා. මේ ගම්මිරිස් ජාවාරමේ යෙදුම පිටරටින් ගම්මිරිස් ගෙනල්ලා අපේ රට කලවම් කරලා ඉන්දියාවට ඇරියා. එනිසා තමයි අපේ ගම්මිරිස් වල තිබු ඉල්ලුම අඩු වුනේ. එනිසා තමයි අපේ ගම්මිරිස් වල තියෙන මිල නතර වුනේ. අඩු වුනේ. එනිසා තමයි අපේ ගම්මිරිස් මිල පහළ බැස්සේ. අන්න අපි තමුන් ආසලට කියනවා ගම්මිරිස් වගාවේ තියෙන මේ ජාවාරම මුළුමනින්ම නතර කරනවා. ඒක කරන්න පුළුවන්කම තිබෙන්නේ ජාතික ජන බලවේගයේ පාලනයකට විතරයි. මොකද මේ වේදිකාවේ ජාවාරම්කාරී උනේ නිවේදිකාවේ වෙන කළු ව්‍යාපාරිකයෝ නේ. අපේ මැතිවරණ ව්‍යාපාරයට කළු ව්‍යාපාරිකව සම්බන්ධ වෙන්නේ නේ. ඒගොල්ලගේ මුළු මැතිවරණ ව්‍යාපාරයෙන් මෙහෙමන්නේ කළු ව්‍යාපාරිකයෝ. ඔය බොණ්ඩ දෙන්න
කණ්ඩ දෙන්න මේ ඔක්කොම කරන්න කලු ව්‍යාපාරකේ සල්ලි අන්න අපි සහතික කරන ඕගලන්ට ගම්මිරිස් වලට මීට කලින් තිබුණු මිලටත් වඩා හොඳ සාධාරණ මිලක් ලබා දෙන කුසිකාර්මික ප්‍රතිපත්තියකට අපේ රටව තීරණය කරනවා අපේ වැඩ ඊළඟ තමුන්වහන්සේලා මුණ දෙන ප්‍රශ්නයක් තමයි අලි ප්‍රශ්න අද වගාවන් ආරක්ෂා කරගන්න විදියක් නැහැ මීට අවුරුදු 7 8කට කලින් අලි හිටපු නැති හේන් වලට අලි හිටපු නැති කුඹුරු වලට අද අලි පණින්න පටන් ගන්න තිබෙනවා දැන් මේ අලි ප්‍රශ්නේ ස්ථිර විසඳුමක් දෙන්න බැරි වෙලා තිබෙනවා අලි ප්‍රශ්නේ 2017 අවුරුද්දේ 92 අලි ගහලා මැරිලා තියෙනවා තව විශාල ප්‍රමාණයක් සදාකාලික අපඝාත වෙලා තිබෙනවා නිවාස විශාල ප්‍රමාණයක් හානි වෙලා තිබෙනවා වගාපින් විශාල ප්‍රමාණයක් හානි වෙලා තිබෙනවා හැබැයි මේ අලි ප්‍රශ්නෙට උත්තරයක් හොයන්නේ නැහැ ඒගොල්ලෝ මොකද වුනේ එක පැත්තක මේ අක්‍රම සංවර්ධනය කළ අක්‍ර දහස් ගණන් එලි කරා කැලෑවල හිටපු අලි ගම්මදින්න පටන් ගත්තා එයාලි ගම්මදින අලි වුණ පාලනය කරන්න සරස්මක් හදන්න බැරි වුණා දැන්ට තියෙන ඉතාම හොඳම විසඳුම විදුලි වැට වෙනේවනේ හැබැයි ආණ්ඩුව කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරන වෙනේවට නෙළුම් කුළුණ හදන්න කීයද බිලියන 24යි අවසන් වෙනකොට පොලියත් එක්ක අවසන් වෙන බිලියන 24යි කෝටි 2400යි හැබැයි කෝටි 2400ක් කියන්නේ නේ අපේ හැම පළාතකම තියෙන අලි ලගන අලි ඉන්න කැලෑව සහ ගම්මාන වෙන් කරලා විදුලි වැට ගහන එකතර සල්ලි යන්නේ මතක තබාගන්න හැබැයි ඒගොල්ලන්ට ප්‍රමුඛ වෙන්නේ ඒගොල්ලන්ගේ ඕනකම සූර්යව පිටරණිය හදපේක කීයද සූර්යව පිටරණියට ගියා නේද දසලක්ෂ 5000යි මොනරාගලයි හම්බන්තොටයි අලි ප්‍රශ්නේ විසඳලා අම්පාරේත් වැට ගහන සල්ලි තිබ්බා ඒව කරේ නේ බෝල ගහන්න නැති පිටරණිය හදපු ඒ නිසා අපි තමුන් වාසලට කියනවා ස්ථීර වශයෙන් අලි මිනිස් ගැටුමට උත්තරයක් හොයන පාලනයක් අපි හදන්නේ එවැනිවෙන් තමුන්වහන්සේලා සහය අපිට දෙන්න. හෙට මේගොල්ලෝ එක හදන්නෙත් නැහැ මතක තබාගන්න. හෙටත් කරන දේ තමයි සල්ලි ධනස්කන්ධයන් ඒගොල්ලන්ගේ ජාව ආරම්භ වලට යොදවනවා ජනතාවට සේවයක් ලැබෙන්න. ඒකට අපි උත්තරයක් හොයන. ඊළඟ තමුන්වහන්සේලා කුසකර්මාන්තෙට හොඳ බීජ ටිකක් නැහැ. මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? අද මුළු බීජ වෙළඳ පොළම බෞද්ධාතික සමාගම විසින් අත්පත් කරගෙන තිබෙනවා. තමුන්නාසල වට්ටක්කට කඩෙන් ගන්න වෙලා තිබෙනවා. දුඹකර විලට කඩෙන් ගේන්න වෙලා තිබෙනවා. වණ්ඩක මාළුදිරි සියලු වැටද කඩෙන් ගන්න වෙලා තිබෙනවා. ගස් ලැබුවට කඩෙන් ගේන්න වෙලා තිබෙනවා. ඉතා මිල අධික ප්‍රමාණයක් මේ බීජ වලට යනවා. සමහර මේ බීජ ඇතුලේ ලෙඩ රෝගත් වෙලා තියෙනවා. බීජ හදන්නෙත් ඒගොල්ලෝ. ඒවට ගහන්න ඕන තෙල් හදන්නෙත් ඒගොල්ලෝ. අපේ මුළු රටම අපේ මුළු කුසිකර්මාන්තෙම බීජ මාෆියාවේ ගොදුරක් බවට පත් වුණා. අද අපේ රටේ කුසිකර්මාන්ත රඳාපවතින. අපිට බීජ ටින් එකක් ගන්න පුළුවන් ද බැරිද කියන සාධකෙම. අපිට මාළු මිරිස් සැට ටින් එකක් ගන්න කොච්චර එනවද? ගස් ලැබුවට ග්‍රෑම් 10ක් ගන්න රුපියල් 7500ක් වැය කරන්න. ග්‍රෑම් 100ක් ගන්න 75000ක් වැය කරන්න. අපේ මුළු බීජ වෙළඳ පොළම බහුජාතික සමාගම් වල අල්ලගත්තා. ඒ වෙනුවට අපි අපේ බීජ පරීක්ෂණ යන්ත්‍ර කඩවෙට්ටුවා. බීජ ගොවි පොළවල් විනාශ කරා. බීජ ගොවි පොළවල් විකුණලා දැම්මා. බීජ ගොවීන් හිටියා ඉස්සර ගම්වල හිටියා. ඒගොල්ලෝ බීජ ගොවි නිෂ්පාදනය කරන්නේ. බීජ ගොවි නද නැහැ. මුළුමනින්ම කොම්පැනි වලට මේ බීජ වල ආධිපත්‍ය පත් කරලා තිබෙනවා. අදෙන්ද කුසකර්මාන්තේ එන්න කලින් ඇට ගන්න සල්ලි දිනවද කියලා බලමු. කඩේ මුදලාලගේ නායක ඇට ගන්න වෙලා තිබෙනවා. මුළු කුසකර්මාන්තම මේ බීජ වෙළඳ පොළ ඒකාධිකාරීත්වයක් විසින් නැති කරලා තිබෙනවා. අන්න අපි තමුන් ආසලට කියනවා. අපේ බීජ පරීක්ෂණ ආයතන ටික දියුණු කරනවා. බීජ ගොවි පොළවල් යලි නගා සිටුවනවා. බීජ ගොවීන් විශාල ප්‍රමාණයෙන් අඩුමතරමේ ලංකාවේ බීජ ගොවීන් ලක්ෂයක් අපි හදනවා. ඒගොල්ලෝ බීජ නිෂ්පාදනය කරන අය. ඒගොල්ලන් තාක්ෂණික සහාය දෙනවා. ඒගොල්ලන් උපදේශන දෙනවා. බීජ නිෂ්පාදනයට අවශ්‍ය බීජ ටික දෙනවා. මොනරාගල ගොවි ජනතාව හදනවා. ඒගොල්ලෝ තමයි බීජ ටික දෙන අනිත් ගොවීන්ට.
සාධාරණ මිලකට ගුණාත්මක භාවයෙන් යුතු අපේ පරිසර පද්ධතියට ඔරොත්තු දෙන ඕනෑම කෘමියකට ඔරොත්තු දෙන බීජ යළි ගොවි ජනතාවට ලබා දෙන වැඩපිළිවෙළ අප නිර්මාණය කරමු. ඒක ඕනේ නැද්ද? ඒවයි කුස්කර්මාන්තය දන්න. ඒ වැඩේ අපි කරමු. ඒ වගේම අපේ වතුර ටික කුස්කර්මාන්තේ ප්‍රශ්න බවට පත් වෙලා තිබෙනවා. අපිට මතකයි මේ බීම් යල මහ දෙක නවග කරපු බීම් සමහර කන්නවල අපි අතරමැදි වගාවත් කරා. මහ වගා කරලා ගොයම් කැපුවට පස්සේ අපි ඉපනැල්ලට එක්ක මුංගට ගැහුවා, එක්ක හොව්පි ගැහුවා, එක්ක මෑඉන්දුවා, එක්ක මෙනේරි ගැහුවා. අද මොකදලා තිබින්නේ? අද මහ කන්නක් වගා කරලා යල් කන්නක් වගා කරොත් ඒක අහම්බයක් වෙලා තියෙනවා. එයි අද අපේ බිම්වලට අද වතුර නැති ප්‍රශ්නකට මුහුණ දී තිබෙනවා. කුඩා වේ එහා පැත්තේ තියෙන කුඩා වේ මාස දෙක තුනක වතුර තිබ්බොත් මාස හත අටක් වතුර නැති ඔය බවට පත් වී තිබෙනවා. මොකද සිද්ධ වුනේ? අපේ මධ්‍ය කඳු කරේ එලි කරා. අපේ මධ්‍ය කඳු කරේ වනාන්තර ඔක්කොම කපලා දැම්මා. ජල පෝෂක ප්‍රදේශ විනාශ කරා. අද හිඳෙන දිය සීරාවන් සහිත ගංගා නිර්මාණය වුණා. මේ ගොවි ජනතාවට යළි වතුර ලබා දෙන්න නම් මේ ගංගා පුරවන සරසම කට ඕන. ඒකට ඕන අපේ ජල පෝෂක ප්‍රදේශ යළි වනවගා වැඩි කරන්න ඕන. මධ්‍ය කඳු කරේ අපි යළි තෝරාගත් ප්‍රදේශ වනාන්තර බවට පත් කරන්න ඕන. මධ්‍ය කඳු කරේ තිබෙන සෝදා පාළුව අපි නතර කරන්න ඕන. නතර කරලා මේ ගංගා යළි වතුර වලින් ගලන ගංගා බවට පත් කරනවා. පත් කරලා තමුන්නාසලා යල මහ දෙකන්න විතරක් නෙවෙයි අතරමැද කන්නක් වගා කරන්න පුළුවන් විදිහට වාරි කර්මාන්තය දියුණු කරන සලස්මක් අපි නිර්මාණය කරනවා. අපි කරන වැඩේ වීජ ටික ඊට පස්සේ අපිට අවශ්‍ය වතුර ටික ඊට පස්සේ ඊට අද මොනරාගල ගොවි අම්මා තාත්තගේ තුන්වෙනි පරම්පරාවේ දුව දරුවන්ට ඉඩ කඩන්නේ. තුන්වෙනි පරම්පරාවේ ගොවියෝ තුන්වෙනි පරම්පරාවේ දරුවෝ ගොවි දෙන ඥායත්ලා තිබෙනවා. ඉඩවත් නැහැ වගා කරගන්න. හැබැයි වගා කරගන්න ඉඩක් නැති වුණාට දෝල් සමාගමට අක්කර දහස් ගණක් දෙනවා. පළවත්ත සීනි සමාගම ගාවින් දුන්නා. සෙවණගලෙන් දුන්නා. ඉංගිරිමිටියෙන් දුන්නා. මේ විශාල ප්‍රදේශවල ඇමරිකන් සමාගම වලට අක්කර දහස් ගණන් දුන්නා. අපි ඔයගලන්ට එක සහතිකයක් දෙනවා. ඒ ඉඩන් යලි පවරාගෙන ගොවි ජනතාවට බෙදා දෙන බවට අපි ඔයගලන් සහතික කරනවා. මොකද මේ බිම් අපේ. මේ මහ පොළවේ අපේ මුතුන් මිත්තන්ගේ සාරය සාරය සැකවී තිබෙනවා. පොහොර බවට පත් වී තිබෙන අපේ මුතුන් මිත්තන්ගේ ශරීරය. ඒ මහ පොළව තමයි දේශ ප්‍රේමී පවරලා තිබෙන්නේ ඇමරිකන් සමාගම් වල. අපි ඒ ඉඩම් යළි ලබා දෙමින් ගොවි ජනතාවගේ තුන්වෙනි පරම්පරාවේ දුව දරුවන්ට නව තරුණ ගොවි ගම්මා නව තරුණ ගොවි ජනපද අපි හදනවා. තරුණ පරම්පරාව කුස්කර්මාන්තයට කැඳවනවා. ඒක ඉතාමත් ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කරනවා. ඒක ඉතාමත් සමාජ වටිනාකම් සහිත ශේත්‍රයක් බවට පත් කරනවා. යලි නව තරුණ ගම්මාන් තරුණ ගොවි ජනපද අපි නිර්මාණය කරනවා. ඒක අපි කරනවා. මොකද මේ රට අපි හිතෙන්ද ගෙනියන්නේ. ද කුස්කර්මාන්ත ප්‍රශ්නේ ඉදිරියට. අධ්‍යාපන ප්‍රශ්නේ. ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වී තිබෙන්නේ. අද දරුවන්ට උගන්වන්නට සිද්ධ වෙලා තිබෙන්නේ. පාසල නෙවෙයි පාසලෙන් එළි. යලි පාසල ඇතුළට අපි අධ්‍යාපනය ගෙනියනවා. සෞඛ්‍ය අද ඉස්පිරිතාල වෙනකොට අපිට සෞඛ්‍යයෙන් බෙහෙත් ගන්න වෙලා තිබෙනවා. අපි යලි රාජ්‍ය සෞඛ්‍ය සේවය ශක්තිමත් කරනවා. අපේ රාජ්‍ය සේවයේ ඉතාමත් හොඳ කාර්යක්ෂම රාජ්‍ය සේවය බවට පත් කරනවා. විශේෂයෙන්ම අපේ පොලිසිය මහත්තුරු දැන් ඔයගොල්ලෝ බලන්න අපේ රටේ තියෙන ඕනෑම රාජකාරියක් වහින වෙලාවකට නොතිමින්ද තැනකට රිංගනවා. එයා නගර සභාවේ කානු සුද්ධ කරන කෙනාද වහින වෙලාවට වහලයක්කට දෙනවා. එයා මාර්ග සංවර්ධන අධිකාරිය පාර හදන කෙනාද වැස්ස වෙලාවට කඩයක් අතර රිංගනවා. හැබැයි වැස්ස වෙලාවෙත් ඕගොල්ලෝ අපි වේදිකාවේ ඉන්න ඕගොල්ලෝ හට් එකක් යට ඉන්නවා. හැබැයි තෙමිතෙමි ඉන්න වෙලා තියෙන මේ පොලිසිය නිලධාරීන් බලන්න මේ ඉන්න සිටි විදි වෙන ඔවුන් අපේ රටේ නීතිය සාමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. මේ කාර්යභාරය වෙනුවෙන් ඔවුන්ට දින 24ක පටවන් ලබා දීම සඳහා යෝජනාවක් සම්මත වුණා. මේ යෝජනාව සම්මත වෙලා අයවැයකට ඇතුල් කරලා මුදල් වෙන් කරලා සල්ලි දුන්නේ නේ. මම පාර්ලිමේන්තුව වස්සා ගණනාවකදී හඬ නැගුවා. පොලිස් නිලධාරී මහතුරු මේ කරන කාර්යභාර ගැන අපිට ඇගීමක් තියෙන්න ඕන. තමුන්වහන්සේලා කල්පනා කරලා බලන්න ඕන. මම දන්නවා ජනතාවගේ විශාල විවේචනයක් හැමදාමත් පොලිසියට එල්ල වෙනවා. හැබැයි ඔයගොල්ලෝ බලන්න මේ රටේ සතියක් පොලිසිය හිටියේ නැතුව මොකද වෙන්නේ කියලා.
සතියක් පොලිසිය වැහුවත් මොකද වෙන්නේ? කොළඹ නගරේ නම් වාහනයක් හේතමෙට හරවන්න බැරුවා, වාහන ටික එක පොදියට ඉර වෙයි. ගම් ඇතුළේ නම් විවිධ අඩ දබර කාල කෝලාල ඇති වෙයි. විවිධ ආරක්ෂා පිළිම තර්ජනයන් ඇති වෙයි. හැබැයි අපිට නොපෙනෙන ඉතාම ශක්තිමත් රාජකාරියක් අප පොලිස් දෙපාර්තමේන්තුවට කරමින් තිබෙනවා. හැබැයි ඒගොල්ලන්ට සාධාරණ වැටුපක් දෙනවා. ඒගොල්ලන්ට බටාව දෙන්නේ නෑ. ඒඑස්පී තනතුරට 125 දෙනෙක් අතුලෙන් අලුතෙන් තෝරාපත් කරගත්. 125. කාලාන්තරයක් තිස්සේ උසස්සීන් ඉල්ලලා 125 ඒඑස්පී තනතුරට සහකාර පොලිස් අධිකාරී තනතුරට පත් වුණා. සහකාර පොලිස් තනතුර අධිකාරී තනතුරට පත් වුණාම ඒගොල්ලන්ට නිල රාජකාරී සඳ කාරක කම්බ වෙනවා. හැබැයි කාරක දුන්නද? දැන් ඒගොල්ලන්ට කාරක දුන්නේ නැහැ. හැබැයි මහින්ද මහත්තයා අද කාරක ගෙනල්ලා විපක්ෂ නායක හැටියට ආණ්ඩුවේ මෛත්‍රීපාල අයියපරේද ගෙනාවා විශාල වාහන ප්‍රමාණය. ඊට කලින් රණිල් වික්‍රමසිංහ ගෙනා වාහන ප්‍රමාණය. රණිල් වික්‍රමසිංහ වාහන දෙකක් ගෙනාවා 106,992, 105,992. එක කාරකක් 103,000යි. ආසන්නවත්. හැබැයි ඒස්පී තනතුර පත්තල ඉන්නවා නිලධාරී 125. තාම නිසි පරිදි නිලලත දෙන්න බැරි වෙච්ච පාවකින්. වැඩි වෙච්ච බටාව අනුමත කර බටාව දෙන්නේ නේ. ඒක දෙන්න එනකොට රාජපක්ෂ කට්ටිය කියලා පැමිණිලි කරලා නතර කරා. ඡන්දෙ හින්දා හරි දෙන්න ගියා නම් අපි නම් කියන දුන්නා නම් හොඳයි කියලා. මේකත් නතර කරා. මේක සිද්ධ වෙලා තියෙන්නේ 1996 පොලිසියේ බැඳුණු PC මහත්තයා. අවුරුදු 25 26 ඉන්න සමහර අය. 93 ඉඳ ප්‍රමෝෂන් එකක් නැහැ. PC වෙලා ගෙදර යන. වැදෙන්නේ PC ගෙදර යන PC වෙලා. කිසි උසස්සියේ පටිපාටියක් නැහැ. නිසිපරිදි උසස්සියේ ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැහැ. PC මහත්තයා කොහොමද සාජන් වෙන්නේ? සාජන් මහත්තයා උඩට යන්නේ කොහොමද? අපි අපේ රටේ පොලිස් සේවය කරන ලද සේවයට ගෞරවයක් ලෙස නව ගෞරවනීය සේවකවට පත් කරන අපේ රටේ පොලිසිය. මතකද බලන්න. පොලිස් කොස්තාපල් මහත්තයා ඔහුට ඔහු නියැලෙන කාලේ අතිරේකව ලබා ගන්න අධ්‍යාපනය අනුව ඉදිරියට යන්න පුළුවන්. අපේ රටේ PC මාත්‍ර පොලිසිය ඉහළටම යන්න පුළුවන් වෙන විදිහේ යාන්ත්‍රණයක් අපි පොලිස් දෙපාර්තමේන්තුවට හඳුන්වා දෙනවා. මොකද ඒක සේවය අපි අගයන්න ඕනකම තිබෙනවා. ඒ හැම සේවයක්ම රාජ්‍ය සේවය ජලිපති සංස්කෘතිය ලක්කල යුතුයි. අපේ ඉන්නවා ශ්‍රේෂ්ඨ නිලධාරීන් ගණනාවක්. කෘපණි සභාවේ ඉන්නවා, සංවර්ධන දාරක කියලා ඉන්නවා, ගොවි නියාමක කියලා ඉන්නවා. කිසිදු උසස්සීමේ පටිපාටියක්, කිසිදු සේවා ව්‍යවස්ථාවක්, අනාගත පිළිබඳ දැක්ම, තමගේ වෘත්තියට අනාගතය සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අවබෝධයක් නැති විශාල සේවක කණ්ඩායමක් ඉන්නවා. ඒ සේවක කණ්ඩායම ජීවිතෝ හේගත වෙමින් තිබෙනවා. ඒ නිසා අපි හැම දිනාටම නිසිපරිදි සේවා ව්‍යවස්ථාවක් සහ නිසිපරිදි උසස්සීමේ ක්‍රමවේදයක් කරා අපේ රාජ්‍ය සේවය මුළුමනින්ම ප්‍රතිසංවිධානය කර සරසමක් අපි ඉදිරිපත් කරනවා. මතකද බලන්න. ඇයි ඊට පස්සේ පුදු වෙනිකන් ඉන්න නම් නෙවෙයි, ඒකත් මම කියලා යන්නේ. ඊට පස්සේ ජනතාවට ලබා දිය යුතු සේවය නිසිපරිදි ලබා දෙන්න. නිසිපරිදි ලබා දෙන්න ඕන. අද මොකද වෙලා තිබෙන්නේ? අද රාජ්‍ය සේවයේ ඉන්න සේවක මහතුරු සතුටෙන් නෙවෙයි ඉන්නේ, රාජ්‍ය සේවයේ වැඩක් ගන්න යන මහ ජනතාවත් සතුටෙන් නෙවෙයි ඉන්නේ. කච්චේරියට යන්න කලින් අහනවා, දන්න කෙනෙක් ඉන්නවද? වෝට බෝඩ් එකට යන්න කලින් අහනවා, දන්න කෙනෙක් ඉන්නවද? ඉස්පිරිතාලට යන්න කලින් අහනවා, අඳුරන කෙනෙක් නැද්ද? මෝටර් රථ දෙපාර්තමේන්තුවට යන්න කලින් අහනවා, අඳුරන කෙනෙක් එහෙම නැද්ද? මොකක් සිද්ධ වෙලා තිබෙන්නේ? දන්නේ නැතුව කියලා රාජ්‍ය කාර්යාලයේ වැඩ කරගන්න බෑ. ඒ රාජ්‍ය සේව සතුටෙන් නෙවෙයි ඉන්නේ, කඩාවැටලා තිබෙන්නේ, අතෘප්තිමත් බවට පත්ලා තිබෙන්නේ, දේශපාලකයන් පුරවලා තිබෙන්නේ, දේශපාලන පක්ෂ මත උසස්සීම් දීලා තියෙන්නේ, දේශපාලන පත්වීමස බඳවගෙන තිබෙන්නේ. ඒකෙන් අලසවුණු රාජ්‍ය සේවයක් තිබෙනවා. අපි මේ රාජ්‍ය සේව කාර්යක්ෂම කරන වගේම රාජ්‍ය සේවයෙන් ජනතාවට ලැබිය යුතු ප්‍රතිඵල ඉතා හොඳින් ලබා දෙන කාර්යක්ෂම සතුටුදායක රාජ්‍ය සේවයක් අපේ රටේ අපි ස්ථාපිත කරනවා. කොතෙන්ද පටන් ගන්න? කොතෙන්ද පටන් ගන්න? අපි ඔයගලට එක සහතිකයක් දෙන්න. මෙතන වැස්සේ තෙමිතෙමි ඉන්නෝ නේද? තෙමිතෙමි ඉඳලා අපි ආණ්ඩුවක් ගත්තට පස්සේ කියන්න එපා, වැල්ලවායේ අහවල් හන්දිය තිබු රැස්වීමේ වේදිකාවේ එහා මුල්ලේ තෙමිතෙමි හිටියේ මට රස්සාවක් දෙන්න ඕනද? එහෙම මොනද? එහෙම වැඩක් නැහැ. අපි මේ රටේ රැකියා
අද රැකියා රැකියාවට සිද්ධ වී තිබෙන්නේ තමයි මුළුමනින්ම දේශපාලනය ලක් වෙලා තිබෙන්නේ. ඔය ගොඩා මහින්දගේ පස්සේ, ගෝඨාභයගේ පස්සේ, සජිත්ගේ පස්සේ යන්නේ රස්ස ගන්න බලන්න. එයි අර සජිත් ප්‍රසිද්ධිය මන් දැක්ක පිළ නේද? නේද උසනම් සිකියුරිටි මීටින්ම් කම්පල්. මන් දන්න එක්කෙනෙක් අහන උපාධිය තිබ්බොත් මේ පැත්තට එන්න. උපාධිය මොකද්ද කියලා බලන්නේ. ඉතින් ඉගෙනගෙන වැඩක් තියෙනවද? ඉගෙනවගට වැඩක් නැහැ අපේ රටේ තරුණ තරුණිය. කිසි අධ්‍යාපනයක් නැති අපරාධකරුවන් පස්සේ යන්න ඕන රස්සාවක් ගන්න. මට මේ ළඟදී අපේ සංස්කෘතික අමාත්‍යංශයෙන් ඉන ලේකම්තුමා කිව්වා. එතුමාට රාජ්‍යාංශ රැකියා තුනක් හම්බුණා කිව්වා. එකක් දුම්රිය ස්ථානාධිපති. දෙක ලිපිකරු සේවී. තුන පරිපාලන සේවී. ඒ රස්සා තුනම තැපල් කරුගෙනල්ලා ලියුමෙන් රස්සාව දුන්නා. ඒ කියන්නේ තැපෑලෙන් ඇවිල්ලා ලියුමෙන් තැපෑලෙන් ලියුමක් ආව මෙන්න රස්සාව කියලා. ආවල් දෙන්න කියලා වැඩ බාරගත්තා. අද මොකද වෙලා තිබෙන්නේ? අද රස්සා දෙන්නේ දේශපාලක මැදිහත් වෙලා. රස්සා දෙන තැන හිටගෙන පය දෙකක් තුනක් ලියුම හැම ලියුමම අතින් අතට දෙනවා. නේද? මොනවද මේ කරන්නේ? මේ තැපල් කරු තමයි ඉස්සර රස්සාව ගෙන දුන්න ගෙදරට. අද දේශපාලකයන් අතේ රස්සා දෙන්නේ. තැපල් කරු දේශපාලකයා වෙලා දේශපාලක තැපල් කරු වෙලාද මන්ද? මේක සිද්ධ වෙලාද? ඒ නිසා අපි සියලුම බඳවා ගැනීම පටිපාටි. ඔබ දක්ෂණ, ඔබට හැකියාව තිබෙනවා නම්, ඔබට අධ්‍යාපන තිබෙනවා නම්, ඒ හැම කෙනාටම දේශපාලන බලපෑමකින් තොරව රාජ්‍ය සේවයේ රැකියාවක් ලැබෙන තත්ත්වයක් අපි නිර්මාණය කරනවා. කාගවත් පස්ස යන්න බර රස්ස හොයාගන්න. කාගවත් පස්ස යන්න ඕනේ. එවැනි තත්ත්වයක් මේ රටේ නිර්මාණය කරනවා. ඒ සමයේ රැකියාව වෙලඳපොළද රාජ්‍ය සේවයේද දුෂ්කරමාන්තයේද වංචා දූෂණද සියල්ල අපි සලකා බලමින් නව ප්‍රතිසංස්කර ලක් කරන පාලනයක් අපි නිර්මාණය කරනවා. මේ පාලනය දැන් අපි ගොඩනගන්නවා. අන්න ඒ පාලනය ගොඩනගන්න තමයි අපි ඔක්කොම එකතු වෙන්න ඕනකම තිබෙන්නේ. දැන් මේ රටේ ජනතාව දන්නවා අවුරුදු 71ක් තිස්සේ රැවටීමට භාජන වුණ බව. ජනතාව දන්නවා මේක එපා වෙලා තියෙන බව. ජනතාව දන්නවා ඊළඟ එන්නේ හොරකම් කරන්න බව. ජනතාව දන්නවා ඊළඟ එන්නේ අපේ රටේ ආර්ථිකය කඩාවැටෙන්න බව. හැබැයි එහෙත් දෙනවා. ඇයි දෙන්නේ? ජනතාව හිතනවා ඔව් ඕගොල්ලෝ කියන ඒවා හොඳයි තමයි. හැබැයි ඕගොල්ලෝ දිනන්නේ නේ නේද? ඕගොල්ලෝ දිනන්නේ නේ කියන කතාවක්. අපි කියන්නේ තමුන්නාන්සලට මේකයි. දිනන කෙනාට නෙමෙයි ඡන්දෙ දෙන්න ඕන, දිනවන්න ඕන කෙනාට. කවුද දිනවන්න ඕන? කවුද දිනවන්න ඕන? හැමදාම මේ රටේ ජනතාව ඡන්දෙ දුන්නේ දිනන කෙනා හොය හොය. ආ 2015 විතරම ආ මෛත්‍රී දිනයි වගේ ඡන්ද දෙනවා. 2005 විතරම මහින්ද දිනයි වගේ ඡන්ද දෙනවා. 99 විතරම චන්ද්‍රිකා දිනයි වගේ ඡන්ද දෙනවා. ජනතාව හැමදාම ඡන්ද දෙන්නේ කාටද? දිනනවා වගේ පේන කෙනාට. අපි තමුන්නාන්සලට කියනවා මේසරේ ඡන්ද දෙන්න දිනවන්න ඕන කෙනාට. උත්තරයි. දිනවන්න ඕන වැඩ පිළිවෙල. දිනවන්න ඕන බලවේගෙට. ගොඩනගන්න ඕන ආණ්ඩුවට. අන්න ඒකට ඡන්ද දෙන්න. කාටවත් කියන්න පුළුවන්ද? අපිව දිනවන්න ඕනේ නැහැ කියලා. අපි හොරකම් කරන්නේ නැත්තම්, මහජන දේපල නාස්ති කරන්නේ නැත්තම්, මේ රටේ ඇත්ත මේ අම්මලා තාත්තලා පිළිබඳ ඇත්ත හැඟීමක් තිබෙනවා නම්, මේ රට ගොඩනැගීම පිළිබඳ ඇත්ත අකලංක උවම බැඳීමක් සහ උවමනාවක් තිබෙනවා නම්, අපේ රට මේ වෙලා තියෙන විනාශය පිළිබඳ අපිට කම්පාවක් තිබෙනවා නම්, අපේ අම්මලා තාත්තලා මේ විඳින දුක අපේ දරුවන්ට අත්පත් කරලා දෙන්න ඕනේ නැහැ කියලා උවමනාවක් තිබෙනවා නම්, අපිව දිනවන්න ඕනේ නැද්ද? නමහනික. ඒ නිසා අපි මේ වැල්ලවායි ඉඳගෙන මොනරාගල ජීවත් වෙන සියලු ජනතාවන් ඉල්ලා හිටින්නේ ඕගොල්ලන්ට දිනවන්න ඕන කෙනාට ඡන්දෙ දෙන්න. ඒ කියන්නේ ජාතික ජන බලවේගය දිනවීම ඔබගේ යුතුකම. මම දැක්ක අර ප්‍රසිද්ධ නළුවෙක් කියලා තිබ්බා හැමෝම මේ 225ට බයිනවා. හැමෝම බයිනවා 225ට. හැබැයි මේ 225 කවුරුවත් පාර්ලිමේන්තුවේ ගේට්ටුව කඩාගෙන පාර්ලිමේන්තුවට ගියේ. මේ යව කවුද? මේ විජනතාව. තේරුම් ගන්න. ඒ සමේ පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවෙක් බලෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා දොර කඩාගෙන ඇතුළට ගිහිල්ලා මම මන්ත්‍රී කියලා වාඩි වුණේ නෑ. මේ ඉන්න හැම කෙනා
කුඩු ජාවාරමට අහුල්ලලා ඉන්න කෙනා, ඊතරෝ ජාවාරමට අහුල්ලලා ඉන්න කෙනා, අරක්කු කර්මාන්ත කරන කෙනා, අරක්කු බාර් කරන කෙනා, වැලි ජාවාරම් කරන කෙනා, පතල් කපන කෙනා, ගල් ජාවාරම් කරන කෙනා, නීති විරෝධී බදු වංචා කරන කෙනා අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේ ඔක්කොම ඇරියේ මේ රටේ ජනතාව මතද බලන්න. ඒ කවුරුවත් බලෙන් පාර්ලිමේන්තුවට කඩාවැටුන්නේ. එනිසා මේ පාලකයන් කරන අපරාධය පාලකයන්ට වගකීමක් තියෙනවා වගේම ඒ අපරාධකාරී පාලනයන් ගොඩනැගීම පිළිබඳව ජනතාවට වගකීමක් තියෙනවා. ජනතාවට ඒ වගකීමෙන් මිදෙන්න බෑ. ආණ්ඩුවට දෝෂාරෝපණය කරනවා වගේම ඒ ආණ්ඩු ගොඩනැගීම පිළිබඳව ජනතාවට දෝෂාරෝපණයක් තියෙනවා මේ. ඒක අපි කියන්න ඕන කියලා. ඒ නිසා අපි තමුන් වහන්සේලාට කියන්නේ දැන් අවුරුදු 71ක් මේ රැවටීමේ දේශපාලන යටත් වෙලා තිබුණා. මේ රැවටීමේ දේශපාලන අනුගමනය කරමින් තිබුණා. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩනැගිය හැකි දේශපාලනයක් අපේ රටේ බලයට ගැනීම සඳහා අපි කටයුතු කරමු. විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියන්නේ, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට කියන්නේ, මහින්ද මහත්තයාගේ පස්සේ නැගෙන මම මේ කියන්නේ. මොකද්ද ඔයගලන්ට ලැබුණේ? ඔයගලගේ දරුවන්ගේ අනාගතය විනාශ කරලා තිබෙනවා. ඕගලගේ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරලා තිබෙනවා. සෞඛ්‍ය පද්ධතිය විනාශ කරලා තිබෙනවා. ප්‍රවාහන පද්ධතියක් නැති තරමට මේ රට පත් කරලා තිබෙනවා. ඉතාමත් හොඳ අධ්‍යාපන සරණ රැකියාවක් නිර්මාණය කරගන්න බැරි වී තිබෙනවා. ඔබ ඡන්දෙ දිනුනට ඒ පක්ෂ ඔබේ ජීවිත නැති කරලා තිබෙනවා. හැබැයි කිසිදු එක්සත් ජාතික පාක්ෂිකේ ඡන්ද දෙනකොට ඡන්ද දුන්නේ නැහැ රට විනාශ කරන්න කියලා. මහින්ද මහත්තයා ඡන්ද දෙනකොට කවුරුවත් ඡන්ද දුන්නේ නැහැ රට විනාශ කරන්න කියලා. මෛත්‍රීපාලගේ ශ්‍රී ලංකේකට ඡන්ද දෙනකොට කවුවත් කියුවේ නැහැ රට විනාශ කරන්න කියලා. හැමදේම ඡන්ද දුන්නේ රට හදයි කියලා. එක්සත් ජාතික පාක්ෂිකය මහින්ද මහත්තයාගේ පාක්ෂිකය මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පාක්ෂිකය මේ හැම කල් දෙනාම ඡන්ද දුන්නේ රට හදයි කියලා. හැබැයි හැදුවේ නැහැ. එද පාක්ෂිකයන්ගේ අරමුණු හොඳයි. පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු හොඳයි. පාක්ෂිකයන්ගේ උවමනාව හොඳයි. හැබැයි ඒ උවමනාවට පටහැනිව තමයි හදපු ආණ්ඩුව වැඩ කරේ. එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ උවමනාවට නෙමෙයි එක්සත් ජාතික පක්ෂ රණිල් මහත්තයාගේ පාලනය වැඩ කරේ. මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ගේ උවමනාවට නෙමෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩ කරේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාක්ෂිකයන්ගේ උවමනාවට නෙමෙයි සසේන්ද්‍රලා මහින්දලා වැඩ කරේ. පාක්ෂිකයන්ගේ උවමනාවට පටහැනිව තමයි වැඩ කරේ. අපි මේ රටේ ආණ්ඩුවක් හදමු. පාක්ෂිකයන්ගේ උවමනාවයි පාලකයාගේ උවමනාවයි සමපාත වෙන. පාක්ෂිකයාගේ උවමනාවත් පාලකයාගේ උවමනාවත් එකම වෙන. පාක්ෂිකයාගේ අරමුණත් පාලකයාගේ අරමුණත් එකම වෙන. ජනතාවගේ අපේක්ෂාවත් පාලකයාගේ අපේක්ෂාවත් එකම වෙන පාලනයක් අපි ගොඩනගමු. ඒ පාලනය තමයි ජාතික ජනබලයේ වේගය විසින් ගොඩනගන්නේ. ඔබේ උවමනාවත් අපේ උවමනාවත් එකයි. ඔබට තියෙන උවමනාව තමයි අපට තියෙන්නේ. එනිසා අපි එකට පාලනයක් ගොඩනගමු. ඒ පාලනය ගොඩනගීම සඳහා මේ නොවැම්බර් මාසේ 16 වෙනිදා හොඳ තීන්දුවක් ගමු. අපි හැමදෙනා ඥාතින් එක්ක කතා කරලා, හිතවතුන් එක්ක කතා කරලා, යාළුවන් එක්ක කතා කරලා මේ සිදුවී තිබෙන වියසනය කියලා දීලා වෙනස් පැත්තේ විපත්ති නැවත අපේ රටේ උරුම වෙන්න එපා කියලා අපි ඔක්කොම එකතු වෙලා නව පාලනයක් ගොඩනගමු. ඒ වෙනුවෙන් සිදු දෙනා නොවැම්බර් මාසේ 16 වෙනිදා මාලිමාව ඉදිරියෙන් කතරේ සටහන් කරලා ජාතික ජනබල වේගයේ පාලනයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් කටයුතු කරන්න කියලා ඉල්ලමින් මම නතර වෙනවා. හෝමිස්තුතිය හැමදාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.